विविध वचन शब्द उच्चारण वेन हटि हरिदोट वाला पुलवांग मे अकुर शब्द वेन विद्य बल कोहमद किला वचन हरि अभी अद ये अकुर කොහොමද ශබ්ද වෙන්නේ කියලා බලමු. හරිද? ඒ අකුර ශබ්ද වෙන ආකාර ගොඩාක් තියෙනවා. අපි ඔයගොල්ලන්ගේ පොත් ගන්න පෑන් ගන්න හැමෝම ලියා ගන්න, පැන්සල් ගන්න ලියා ගන්න. වචන උච්චාරණය කියලා ලියා ගන්න උඩින්ම. හරිද? වචන උච්චාරණය अरे मेक लिया बैरिय लिया वचन किया मुखिया अरे वचन किया अरे अभी बालमु කොහොමද අද වචනයක් කියවන්නේ කියලා ඉංග්‍රීසියෙන් වචනයක් ලියනකොට හරිද හරි දුවල පුතාලා මේ අකුරු පහ දන්නවනේ දැන් මේ මොනවද ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු A E I O U හරි එතකොට AIOU අකුරු පහ තමයි තියෙන්නේ ඒ අකුරු පහ ශබ්ද වෙන විදිය මම දැන් කියලා දෙන්න ඒ අකුරු පහ ශබ්ද වෙන විදිය මම දැන් කියලා දෙන්න අපි මුලින්ම ඒ අකුර බලමු ඒ අකුරත් එක්ක කොහොමද අපි අනිත් වචන හදාගන්නේ කියලා බලමු හරිද එතකොට ඒ අකුර ශබ්ද වෙනවා මෙන්න මේ වගේ විදි 6කට විතර විදි 6කට විතර ශබ්ද වෙන බලන්න කොට ඈ ශබ්දය කොට ඈ ශබ්දය ලියා ගන්න හරිද කොට ඈ ශබ්දය මේ විදිහට ශබ්ද වෙනවා ඊළඟට दिग ऐ शब्द दिग ऐ शब्द मैं ये आपको रखने की आने हरे द ये लंगे टे मैं देख लिया क्यों नहीं बनाया नहीं द लिया ना को मेरे लिए आगन को ए अपुर शब्द ए अपुर शब्द में विधि के लिए ना कोट ऐ शब्द आई दिग ऐ शब्द आई के लिए आने ए आट ते मा आई लिए आगन मम्मी लिए ना देख हरि इसला मेकट आप उदाहरण लिए लेको කොට ඈ ශබ්දයට උදාහරණයක් තමයි කැට් මොකද
cat cat C A T cat. එතකොට කොට ඈ ශබ්දේ තමයි මේ තියෙන්නේ. C A T cat. ඈ. මෙතන C අකුර අල් කයන්නේ නේද? අල් කයන්නේ ඈ යන්නේ එකතු වෙලා තමයි T අකුරේ අල් කයන ශබ්දෙට එකතු වෙලා තියෙන්නේ. එතකොට අල් කයන්නේ ඈ යන්නේ අල් කයන්නේ cat. හරි නේද? තේරුණා නේද දොළ පුතාලට? කොට ඈ යන්න තමයි ඒ. cat. හැබැයි ඈ යන්න සද්දේ ඉන්නේ දිග ඈ ශබ්දේ ඉන්නේ ඒ අකුරෙන්ම තමයි. බලන්නකො. මොකද්ද මේක? ant. ant කියන්නේ මොකද්ද? කූඹියා නේද? ant කියන්නේ කූඹියා. cat කියන්නේ පූසා. නේද? එතකොට cat කියන්නේ පූසා, ant කියන්නේ කූඹියා. ඒක ලියා ගන්න පොතේ. එතකොට කොට ඈ යන શબ્දයක් ඒවල දිනවා දිග ඈ යන શબ્දයක් ඒවල තියෙනවා මෙතන cat කියනකොට කොට ඈ යන and කියනකොට ඈ යන හරි නේද දුවේ පුතේ හරි අපි ඊළඟ શબ્ද දෙක ලියාගමු මේ දෙකත් ලියා ගන්නකෝ කොට ඒ දිග ආ කොට ඒ ශබ්දය තමයි සේ කියන එක අපි කියනකොට සේ S A Y සේ කියන්නේ මොකද්ද කියනවා හරිද කියනවා කියනකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා මොකද්ද සේ එතකොට S A Y කියනකොට මෙතන ඒ ශබ්දය තමයි ඒ අකුරෙන් අරන් තියෙන්නේ මේ ඒ අකුරෙන් අරන් තියෙන්නේ සේ කියන්නේ හරිද දිග ආයන්න එනවා කාම් සංසුන් කියනකොට කාම් මෙතන තියෙන්නේ ආ ශබ්දය C A L M කාම් කාම් කියන්නේ සංසුන් දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා අපි පන්සලට එහෙම ගියාම නේද හරිම සංසුන් නේද එතකොට අපි මොකද කියන්නේ काम කියලා කියන සංසුන් කියලා කියන ඉංග්‍රීසි නේද काम කියලා කියනවා සිංහලෙන් සංසුන් කියන එකට නේද හරි එතකොට දිග ආ යන්න තමයි මෙතන ඒ අකුරෙන් තියෙන්නේ කොට ඒ යන්න තමයි මෙතන තියෙන්නේ හරි මේ දෙකත් ලියා ගන්නකෝ Sir, sir, sir. ඊළඟට බලමු. Sir, sir. Sir, pen. හරි. ඊළඟට බලමු. දිග ඒ ශබ්දය සහ එකට බැඳි ඕ ආ ශබ්දය හරිද මේක මම පැහැදිලිව ලියන්න පොඩ්ඩක් ඉන්න. මම ආයෙ ලියන පොඩ්ඩක් ඉන්න. දිග ඒ ශබ්දය. එකට බැඳි
ඔයන්නයි ආයන්නයි ශබ්දේ මේකට උදාහරණයක් තමයි gate මේකට උදාහරණයක් තමයි ball දිග ඒ ශබ්දෙට උදාහරණයක් තමයි gate gate කියන්නේ මොකද්ද gateුව නේද තාප්පයක් තියෙනකොට තාප්පෙත් එක්ක gateුවක් තියෙනවා නේද ඒ වගේ අපි a අකුර ලියනකොට එතන ශබ්ද වෙන්නේ දිග a එතන ආයනවද නැහැ මෙතන ගාඩ් කියනවද නැහැ මෙතන a අකුරෙන් ශබ්ද වෙන්නේ gate නේද ball කියලා ලියනකොට මෙතන ශබ්ද වෙන්නේ බැඳි අකුරක් මොකද්ද බැඳි අකුර o අකුරයි a අකුරයි gua ball කියනවා ball ball නේද ball ඒ කියන්නේ o අකුරයි a අකුරයි එකතු වෙලා තමයි ඒ ශබ්දේ උපදින්නේ හොඳ හරි දුවල පුතාලා හොඳට තේරුම් ගන්න එක මෙතන බැඳි අකුරක් ඇහෙන්නේ ඔයන්නයි ආයන්න එතකොට ball කියලා මෙතන ball o අකුර සමයි ඇහෙන්නේ හරිද හරි එතකොට අපි දැන් a අකුරෙන් අකුරු 6ක් ශබ්ද වෙන විදිහ ඉගෙන ගත්තා නේද කොට ඈ දිග ආ කොට ඒ දිග ඒ එකට බැඳි ඕ ආ ඔවා නේද ඒ ශබ්ද ටිකෙන් තමයි මේ උදාහරණ වලට දුන්නේ එතකොට මේ වගේම තව උදාහරණ තියෙනවා හරි මම දැන් මේක මකනවා මකනවා ලියාගෙන ඉවරයි නේද හරි දැන් අපි අයන්න සාමාන්‍යයෙන් ඒ අකුරෙන් එනවා කියලා දන්න අයන්න නේද ආයන්නත් එනවා සිංහල හොඩිය ආයන්නත් ඒ අකුරෙන් එනවා දැන් අපි ඉගෙන ගත්තා ඇයන්න එනවා ඈයන්නත් එනවා නේද ඊළඟට අපි ඉගෙන ගත්තා ඕ අකුර එන්න පුළුවන් කියලා හරි ඔය වගේ ඒ අකුර එනවා ඒ අකුරත් එනවා රයිට් එතකොට අයන්න ආයන්න ඇයන්න ඈයන්න ඒයන්න ඒයන්න සහ ඔයන්න මේ අකුරු ඔක්කොටම අපි පාවිච්චි කරන්න මොකද්ද ඉංග්‍රීසියේ ඒ අකුර රයිට් මම ඔයාලට මුලින්ම උගන්වද්දි කිව්වා ඇම්බිලි පිටිය ඇම්බිලි ඉටි ය මෙතන ඊ අකුර ඇයන්නට ශබ්ද වෙනව නේද නේද එතකොට ඊළඟට අපි ඉගෙන ගමු ඒ විදිහට ඒ අකුර වගේම ඊ අකුරෙන් යන ශබ්ද මොනවද කිය රයිට් හරි දැන් මම ඇමිලි පිටිය ලියුවානේ ඇමිලි පිටියෙන් එන එක ශබ්දයක් තමයි ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ ඊ අකුර දැන් ඊ අකුර හරි ඇයන්න ඇයන්නෙන් ඇඹිලි පිටිය එනවා ඊට පස්සේ ඊ අකුරෙන් තව එනවා ඊ ශබ්දය හරි ඒ ශබ්දය හරිද ඒ වගේම අපට දැන් නමක් ලියන්න ඕනොත් එරංග කියලා එරංග මොකක්ද සද්දේ ඒ ශබ්දේ නේද එතකොට එරංග කියලා ලියනකොට ඊ අකුරමයි එන්නේ ඇඹිලි පිටිය කියලා ලියනකොට ඊ අකුරමයි එන්නේ එතකොට මේ දෙවෙනි අකුර තමයි ඒ තැන් දෙකේදීම පාවිච්චි කරලා තියෙන්නේ ඒ වගේම අපි මේ දෙක ලියා ගන්න ස මකන්න හදන්නේ ඊ අකුරට අදාළව ඈ ශබ්දයයි ඒ ශබ්දයයි මේ එරංග ඇඹිලි පිටිය හරි නේද හරි ඊළඟට ඊ අකුරට අදාළව එනවා තව ශබ්දයක්
ඒ තමයි මේක e e ශබ්දයෙන් අපි east east කියන්නේ කොහෙද east කියන්නේ කොහෙද ඔයගොල්ලෝ දන්නවද දිශාවන් නැගෙනහිර උතුර කියලා දිශා තියෙනවනේ නේද එතකොට east කියලා කියන්නේ නැගෙනහිර දිශාව එතකොට අපි මේ ලියන e අකුරු ශබ්ද වෙන්නේ e කියලාම එතකොට ඇයන්නේ ශබ්ද වෙනවද ඒක නැහැ ඇයන්නේ ශබ්ද වෙනවද ඒක නැහැ හරි මෙතන ශබ්ද වෙන්නේ මොන ශබ්දයකට e ශබ්දයකට නේද එතකොට ඔයාලා ඉගෙන ගන්න ඕනේ e අකුරත් මේ විදිහට තුන් විදිහකට ශබ්ද වෙන්න පුළුවන් දැන් a අකුර ඉගෙනුවා සර් කීයකට හය විදිහකට ශබ්ද වෙන්න පුළුවන් හරි හරි අපි ඊළඟ අකුරු ටික ලියමු දැන් ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඇයි අකුර ගොඩක් වෙලාට ඊ ශබ්දෙට එනවා හරි ඒ ශබ්දෙටත් එනවා හරිද ඇයි ශබ්දෙටත් එනවා ඇයි එතකොට ඊ ශබ්දෙට එනවා ඒ ශබ්දෙට එනවා අයි ශබ්දෙට එනවා හරිද අපි නමක් ලියනවා නම් කාගේ හරි අයි අකුරෙන් පටන් ගන්න කෙනෙක්ගේ නමක් නම් ලියන්නේ අපි ලියනවා ඉරේෂ කියලා ලියනවා නම් ඉරේෂ මේක ලියා ගන්නකො ඉරේෂ කියලා එතකොට ඊ රේෂ නේද අයි අකුරෙන් එන සද්ද මොකද්ද ඊ ශබ්දය නේද එතකොට අපි ගොඩක් වෙලාවට අයි අකුර වෙන වෙන අකුරුත් එක්ක එකතු කරලා ඊ ශබ්දය ගන්නවා උදාහරණයක් විදිහට නිමේෂ කියලා ලියනවා නම් n i කියලා එනකොට මෙතන එකතු වෙලා තියෙන මොකද්ද අල් නයන්නයි ඊයන්නයි එතකොට මෙතන අයි අකුර මොන ශබ්දද ඊ ශබ්දය නේද එතකොට ඔයාලට පේනවා අයි අකුර මෙතන කෙලින්ම යන්නමයි එන් අකුරයි අයි අකුර එකතු වෙනකොට අල්න යන්න ඊ අකුර එකතු වෙලා හැදෙන්නේ මොකද්ද නී ශබ්දය නී අල්න යන්න ඊ යන එකතු වුණාම මොන ශබ්දද නී ඒ නී ශබ්දය හැදෙන උදව් කරන්නේ මොකද්ද අයි අකුර මොන විදිහට ශබ්ද වෙන්නේ ඊ ශබ්දය එතකොට ඊ ශබ්දය තමයි අපි දැන් කිව්වේ නේද හරි ඊළඟට අපි කියනවා ඒ ඒ ශබ්ද නේ දැන් මෙතන අපි මොකද්ද ලියලා තියෙන්නේ white නේද එතකොට y e කියන එක මෙතන සද්ද වෙලා තියෙන නේද y හරි sorry අපි ඒ උදාහරණයක වෙන එකක් ගමුකෝ ivory කියන එක ගමුකෝ ivory නේද එහෙම නැත්නම් අයිස්ක්‍රීම් නේද එතකොට මොන ශබ්දයද ඇවිල්ලා තියෙන්නේ අයි ශබ්දය ඇවිල්ලා තියෙන්නේ නේද එතකොට ඔයාලට පේනවා එතකොට ඊ ශබ්දෙන් ශබ්ද වෙන්නේ නැහැ අයි ශබ්දෙන් තමයි කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ ivory කියලා අපි කියන්නේ ඇද්දල වලට ඇද්දල නේද අයිස්ක්‍රීම් කියන එක නම් ඔයගොල්ලෝ දන්නවනේ කොහොමද නේද හැමෝම කන්න ආසයිනේ නේද එතකොට අයිස්ක්‍රීම් කියලා කියනකොට අයි අපෝ ශබ්ද වෙන්නේ අයි කියලාමයි ඒ වගේම ඉංග්‍රීසියෙන් අපි මම කියලා කියනකොට
තනි අකුරු වචනයක් විදිහට පාවිච්චි කරනවා I කියන එක. I කියන්නේ මොකද්ද? මම. ගොඩක් වෙලාවට I කියන එක වාක්‍යවල ඔයගොල්ලෝ ඉස්සරහට ලියද්දී ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා නේද? I am beautiful, I am clever, මම ලස්සනයි, මම දක්ෂයි. එහෙම කියන්නේ I කියන එක පාවිච්චි කරනවා. එතකොට ඒක සද්ද දෙන්නේ I කියන. හරිද? මේ A කියන එක සම්බන්ධව සර් ගාව දැනට උදාහරණ කීපයක් නැහැ. සර් පස්සේ ඒක දෙන්න. හරිද? මේ සද්දටත් එනවා. ඒක පස්සේ සර් කියලා දෙන්න. හරි? ඊළඟට අපි යමු O අකුරට. ओ अकुर समान ओ शब्द हरि गोडक्ट ओ अकुर ओ शब्द अभी बी ओ एल टी कियला मेक सत्मद बोल्ट किया bold b o l t එතකොට අල් බයන්නයි o අකුරයි තමයි මෙතන එකතු වෙලා තියෙන්නේ මේ සද්දට ඇවිල්ලා තියෙන්නේ අල් බයන්නයි o අකුරයි b කියන්නේ අල් බයන්න o කියන්නේ o අකුර නේද එතකොට bold සමහර වෙලාවට o ශබ්දේ දෙකම එක ළඟ වගේ යන්නේ නමුත් අර විශේෂයෙන්ම සුද්ධ අපේ විදේශිකයෝ ඔක විචාරණය කරනකොට ඕ වකුර වෙනකොට නිකන් ඕ શબ્ද තමයි එන්නේ අපි අතින් තමයි ගොඩක් වෙලාවට මේක ඕ වකුර ඇදිලා කියවෙන්නේ පියුමි විමංශා පැන්සල කන්න නැතුව වීඩියෝ එක ඔෆ් කරගත්තා නම් හොඳයි හරි ඊළඟට මේක ලියා ගන්න බෝල්ඩ් කියන එක එතකොට ඕ වකුරේ શબ્දය ඕම තමයි ඒක ලේසි මතක තියාගන්න නේද ඊළඟට බලන්න ඕ අකුර bold අපි තව උදාහරණයක් ගමුකු මේ මොකද්ද ocean ocean කියලා කියන්නේ මොකද්ද සාගරය නේද අපි සී කියලා කියන්නේ මුහුදට ඕෂන් කියලා කියන්නේ සාගරය මුහුදු ගොඩාක් එකතු වෙලා තමයි සාගරය හැදෙන්නේ සාගරය කියන අර්ථයෙන් තමයි ඕෂන් කියලා කියන්නේ මුහුදට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද සී කියලා සී හරි එතකොට මෙතන ඕෂන් කියන එකේදී ඕ අකුර අපි පාවිච්චි කරනවා කෙලින්ම ඕ ශබ්දය ගන්න. ඒ නිසා ඔයාලට තේරෙනවා ගොඩක් වෙලාවට මේ ඕ අකුරෙන් සද්ද වෙන්නේ ඕ අකුරම තමයි. නේද? හැබැයි ඔයිට වඩා වෙනස් U අකුරට යද්දි. U අකුර එක එක විදියට සද්ද වෙනවා. U අකුර උයන්න විදියට සද්ද වෙනවා. ඌ යන්න විදියට සද්ද වෙනවා. හරි. අයන්න විදියට සද්ද වෙනවා. හරිද? ඒ විදියට විවිධ ආකාරයේ සද්ද වෙනවා. දැන් උදාහරණයක් විදියට අපි ලියනවා කෙනෙක්ගේ නම. උමංග කියලා හිතන්නකො. ඌ මං ග උමංග කියලා ලියනකොට අපි U අකුර තමයි පාවිච්චි කරන්නේ සද්දෙන්නේ U නේද හරි එතකොට U අකුර තමයි මේ ඇවිල්ලා තියෙන U අකුරේ සද්ද වෙන සද්ද මොකද්ද උයන් right අපට ලියන්න වුණොත් එහෙම ගමක නම අපි හිතමු ගමක නම ඌරපොළ කියලා ඌරාපොළ
ඌරා පොළ කියලා ගමක් තියෙනවා නේද? ගම්පහ පැත්තේ තියෙනවානේ. එතකොට ඌරා පොළ. එතකොට මේ යූ අකුර සද්ද වෙන්නේ කොහමද? ඌ ශබ්දයේ. ඌ ශබ්ද. නේද? එතකොට යූ අකුරමයි හැබැයි සද්ද වෙනස්. නේද? හරි. ඊළඟට මෙන්න මේක බලන්නකෝ. මේක මොකද්ද ලක් ලක් කියන්නේ මොකද්ද වාසනාව හැබැයි අපි මෙතන යූ අකුර සද්ද වෙන්නේ අයන්න සද්දේ අයන් එල් කියන්නේ අපි දන්නවා අල් අයන්න නේද යූ අකුර අයන්න විදිය තමයි එකතු වෙන්නේ නේද ඊට පස්සේ CK එකතු වෙලා අල්පයන්න શબ્ද හැදෙනවා මේ දෙකම එකතු වෙලා අල්පයන්න එතකොට ලක් කියන શબ્ද එනවා ලක් කියලා කියන්නේ මොකද්ද වාසනාව නේද වාසනාව ලක් කියලා කියන්නේ මොකද්ද වාසනාව හරි හැමෝම කියන්න ලක් ඒ වගේම සබන් જાතියක් කියන මොකද්ද ලක්ස් නේද එතකොට ලක්ස් කියලා කියන කොටයි ලක් කියලා කියන කොටයි යූ අකුර සද්ද මොකද්ද අයන්න එතන යූ අකුර ඌ විදිහට සද්ද වෙනවද නැහැ එහෙනම් අපි මේක මොකක් කියලාද කියන්නේ ලුක් කියලා හැබැයි එහෙම නෙවෙයි නේද ඒ නිසා දුවල පුතාල හැමෝම මතක තියාගන්න මේ අකුරු පහ අපි අද ඉගෙන ගත්තේ ස්වර අකුරු පහෙන් සද්ද වෙන විදිය එතකොට මේ සද්ද වෙනස් විශේෂයෙන්ම ඒ අකුරට ඒ ආයි ඕ මේ අකුරු පහෙන් මෙන්න මේ ඒ අකුරට හය ආකාරයකක් විදිය ශබ්ද තියෙනවා යූ අකුර අපි දැන් අන්තිමට ගෙන ගත්තා තුන් ආකාරයක් විදිය ශබ්ද තියෙනවා ඒක යෙදෙන තැන අනුව තමයි ශබ්ද වෙනස් වෙන්නේ ඒ නිසා හොඳට ඉංග්‍රීසි පොත් බලලා ඔයාලගේ අම්මල තාත්තලාට කියලා පුළුවන් නම් ඉන්ටර්නෙට් එකේ උදාහරණ බලලා එහෙම එහෙම ටික ටික හදා ගන්න ඕනේ ඒ ශබ්ද වෙන දැන් අඳුන ගන්න නේද දැන් සර් අත කියලා දුන්නේ ටිකයිනේ නේද සර් ඕනනම් වචන 10ක් 15ක් කියලා දෙන්නේ නැද්ද ඒ වුණාට ගොඩාක් වචන ඔයගොල්ලෝ හොයාගෙන කියවන්න ඕන එතකොට තමයි මේ අකුරු ශබ්ද වෙන දැන් හරියට මේන්නේ නේද ඒ නිසා ඒව හොඳට බලලා ඉගෙන ගන්න අපි අදට පාඩම නවත්තනවා ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක තව ටික දවසකින් WhatsApp group එකේ දාන්න. හරිනේ? හරි. එහෙනම් හැමෝටම ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන්.